सुब दवसक अदत् हेमोम सादरें पिलिगन्न ओयालगे स्पोकन इंग्लिश लेसन एकट इतिन अदत् अरगेन ऐविल्ला तियेनवा ओयालगे एदिनेदा भाविताट अत्यावश्य वन सरल केटि इंग्लिशी वाक्य कीपयक इतिन अपि वेला वरगन्नतु गिहिल्ला बलमु मोनवाद मम अद ओयालट गेला देन्न तोरगेन दिन वाक्य कियला दैन पलवनियटम ओयालट पेनवदि तियेनवा एक हेमतिस्सेम सिद्ध वेनवा दैन हेमतिस्सेम කියන එක කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ගොඩක් ක්‍රම තියෙනවා ඕල්වේස් කියලා කියන්නත් පුළුවන් නමුත් මම අද ඔයාලට කියලා දෙනවා වෙන වචනයක් මේක ඉතින් ගොඩක් දෙනෙක් දන්නවා හැමතිස්සෙම කියන එකට අපිට ඕල් ද ටයිම් කියලා කියන්න පුළුවන් ඕල් ද ටයිම් ඒක සිද්ධ වෙනවා කෙනෙක් පුරුද්දක් විදිහට සිද්ධ වෙනවා එතකොට it happens එතකොට මෙහෙමයි එන්නේ it happens all the time it happens all the time ඒක හැමතිස්සෙම සිද්ධ වෙනවා it happens all the time හරි අපි ගිහිල්ලා බලමු අද දවසේ මම දෙවණියට තෝරගෙන දින වාක්‍යයට මම තාම මේ වැඩේ කරගෙන යනවා කියන්නේ මම මොකක් හරි බාරගත්තු වැඩක් තාම කර කර ඉන්නේ කියලා අපි කාට හරි කියලා දාන්න ඕනේ දැන් අහනවා ඒක ඉවරද කියලා අපි ඉතින් කියලා දානවා නෑ තාම මේක කරගෙන යනවා කියලා දැන් කොහොමද මෙන්න මේ අදහස ඉංග්‍රීසි වලින් කියන්නේ අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන් I am still working on it. I'm still working on it. I'm still working on it. Tama mang ek karagena yana. Iwara karanna iwara karala naha tama karagena yana. Hari mekat honda English wakyak kawura hari walata mokak hari wedak diila yaha ithin ahana nitharama wagen dan yaha ahana karala eka karala de kiyala. Ekaṭa wal kiyana pulo I'm still working on it. I'm still working on it. Hari api yamu anka 3ta. Oyata pudumayida? දැන් පුදුමයිද කියලා කොහොමද ඉංග්‍රීසි වලින් අහන්නේ ඔයාට පුදුමයිද මේ පුදුමයි කියන වචනේ කොහොමද කියන්නේ surprise surprise එතකොට are you surprised ඔයාට පුදුමයිද are you surprised ඔයාට පුදුමයිද හරි අංක 4 කවුද මෙතන බාරව ඉන්නේ දැන් කොහේ හරි තැනක වැඩ බාරගෙන වැඩපත් කරලා ඉන්න නිලධාරියෙක් ඉන්නවා අපිට ආව මුණ ගැහෙන්න හරි මොකක් හරි දෙයකට අවශ්‍යයි. ඒතකොට අහනවා කවුද මෙතන බාරව ඉන්නේ කියලා. දැන් ඔය අදහස අපිට හරියටම ඉංග්‍රීසි වලින් අහන්න පුළුවන්. දැන් බාරව ඉන්නවට අපිට in charge කියලා කියන්න පුළුවන්. ඒක හොඳ වචනයක්. in charge. ඒකට දැන් කොහොමද අපි ඕක ඉංග්‍රීසි වලින් අහන්නේ? අපිට මෙන්න මෙහෙම අහන්න පුළුවන්. who is in charge here? who is in charge here? ඒතකොට අපිට සම්පූර්ණ වාක්‍ය මෙන්න මෙහෙම අහන්න පුළුවන්. Who is in charge here? කවුද මෙතන බාරව ඉන්නේ? Who is in charge here? හරි අපි යමු අද දවසේ අවසාන වාක්‍යයට. අපි හැමෝම එකම බෝට්ටුවේ. කියන්නේ හැමෝම මොකක් හරි නීරස අත්දැකීමක් ලබන වෙලාවක තමයි මේක කියන්න පුළුවන්. අපි ඔක්කොම එකම බෝට්ටුවේ. එකම කට්ටක් තමයි කන්නේ. කොහොමද දැන් ඔය අදහස ඉංග්‍රීසි වලින් කියන්නේ? මේකම ඉංග්‍රීසි වලට හරවලා කියන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් we are all in the same boat we are all in the same boat අපි ඔක්කොම එකම boat එකේ we are all in the same boat හරි ඉතින් අද දවසේ වාක්‍ය පහ මේ ටික තමයි මේවා ඉතින් හොඳ වාක්‍ය නමුත් එක සැරේ ඔයාලට කියන්න ගත්තාම සමහර වචන අඩුපාඩු වෙන්න පුළුවන් එක සැරේ විශ්වාසයක් ඇතුව කියා ගන්න බැරි වෙන්න පුළුවන් ඒක තමයි මේ වීඩියෝ එක ගේන්න ඉතින් මේ වාක්‍ය හොඳට ලියාගෙන අධ්‍යයනය කරන්න දිගටම channel එකත් එක්ක රැඳී ඉන්න අපි මේ වගේ හොඳ වීඩියෝ එකක් එක නැවතත් ඔයාලා හම්බෙන්න channel එකත් එක්ක රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි